මෙවන් විට සියලු වාර්තා බිනදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කියපු කතාවකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නයි හිතුවේ. එකක් කියන්නම්. අපට ජනාධිපති රනිල් එක්ක පෞද්ගලික තරහක් නැහැ. අපට මේ රටේ දේශපාලනඥයින් එක්ක පෞද්ගලික තරහක් ඇත්තේ නැහැ. ඒ වගේමයි පෞද්ගලික ගනුදෙනුත් නැහැ. පොදු විරෝධයක් පමණයි තියෙන්නේ. පොදු අප්‍රියාවක් තියෙන්නේ. පොදු අප්‍රසන්න බවක් තියෙන්නේ. ඒ මේ රටට කළ විනාශය සම්බන්ධයෙන්ුයි. කොළඹ හෝටලයකදී ඊයේ ජනාධිපති විද්වත් වෘතිකින්ගේ සංගම් සම්මේලනයේ ඇමතුවා. ඔහු කියපු එක හොඳ දෙයක් තමයි වාද විවාද අතහැරලා දාන්න ඕනේ කියන එක. ඔව් ඒක ඇත්ත. ගුරුන්නාන්සේ එහෙම කිව්වට ඔය පොහොට්ටුවේ රාජපක්ෂ සමහර ගෝලෙයින් තාම මඩ නාගෙන මඩ ගහන එකමයි කරන්නේ. ඒ වගේමයි මේ රට ගොඩ ගන්න අපනයන ආර්ථිකයකින් මිස බැහැ කියපු එක. ඒක හරි වැදගත්. අපනයනෙන් සංචාරක කර්මාන්තයෙන් මේ රටට ඩොලර් ගේන්න පුළුවන්. ඩොලර් ගේන්න අවශ්‍යයි. ඒ සඳහා ඉතා සාර්ථක වැඩපිළිවෙලක් හදන්න ඔය වෘත්තිකින්ට බාර දෙන්න. ඒ හදන ව්‍යාපෘතිය අකුරටම ක්‍රියාත්මක කරන්න නිලධහරින්ට බාර දෙන්න. එහෙම නැතුව මැති ඇමතිලා සැලැස්මවල් හදලා පහලට දීලනම් වැඩක් නෑ. ඒ වගේමයි පහල හදන සැලැස්මවල් ඉහළදී තමන්ට ඕන විදිහට වෙනස් කරලත් වැඩක් නැහැ. ඔබේ කතාවෙන් තවත් එක්තරා කාරණයක් ඉතාම පැහැදිලිව සනාථ වෙනවා. ඔබ කියනවා මම ශ්‍රී ලංකා රජයට වඩා පොහොසත් කියලා. At one time, just after I became Minister of Finance, I found that I was richer than the Republic of Sri Lanka as far as foreign exchange was concerned. Most of you were. Because that day we had nothing. And I had $1,000 at home which I had saved from a trip. So I was more than 1,000 times richer than the Republic. ඒ කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා රජයට ඩොලර් 1000ක්වත් නැති තරමට බංකොලොත් කියන එකනේ නේද? ඒකනේ අනිත් පැත්තේ තේරුම. ඇත්තටම කවුද මේ රට බංකොලොත් කළේ? ඔබද ඇතුළු මේ රට දශක ගණනාවක් පාලනය කළ දේශපාලනඥයින් නේද? ඒ වගකීමෙන් ඔබටත් මිදෙන්නට බැහැ. ඔබ 6 වතාවක් අගමැති වැඩිම කාලයක් විපක්ෂ නායක. එහෙම නේද? ඔබ ජීවත් වෙන රට ඔබට වඩා බංකොලොත් තමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනගෙන කියපු කතාවක්ද කට වැරදීමකින් කියපු කතාවක්ද කියලා හිතාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් කට වැරදීමක් වෙන්න බැහැ. ඇත්තටම මේ රටේ බොහෝ දේශපාලනඥයින් රටට වඩා පොහොසත්. ඒ අය රටට වඩා පොහොසත් වුණු නිසා තමයි රට දුප් පත්ුනේ, රට බංකොලොත් උනේ. ඔබ ගාව තියෙන්නේ ඩොලර් 1000යිලු. ඒ කියන්නේ රුපියල් 360,000ක් විතර. එක වේලකටවත් මදි. ඔබේ પરම්පරාවේ මැති ඇමතිවරුන්ට එක වේලකටවත් මදි. ඒ අතින් ඔබ හොඳයි වගේ නේද? අහලා බලන්නකෝ ඔය යාළු මිත්‍ර රාජපක්ෂල ඇතුළු කණ්ඩායමිනුත් ඩොලර් කොපමණ තියෙනවද කියලා. ඒගොල්ලෝ ගාව තියෙන ඩොලර් ගාන අහලා බලන්නකෝ. ගත් කටටම කියාවි පිස්සුද රනිල්, ඔහේ ගාව නම් 1000ක්වත් තියෙනවා. අපි ගාව එක ඩොලර් එකක්වත් නෑ කියලා එහෙම එකවතාවක් කිව්වා. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එවිට තමයි උගන්ඩා ගිය, සීෂෙල්ස් ගිය ගුවන් යානා, ගුවන් ගමන් ප්‍රයිවට් ජෙට් විග්‍රහ කරලා කතා කරන්න අවශ්‍ය වෙන්නේ ඩොලර් වලට මොකද වුනේ කියලා. ඇත්තටම ඔබට ස්තුතියි ජනාධිපති රනිල්. රටට වඩා පොහොසත් ජනාධිපති කෙනෙකු වීම පිළිබඳව ඔබත් ඔහොම ඩොලර් 1000කින්වත් පොහොසත් නම් ඇත්තටම අනිත් අය ගැන කුමන කතාද නේද? එකම එක තමයි කියන්න තියෙන්නේ. රටට වඩා පොහොසත් දේශපාලනඥයින් සහ රටට වඩා පොහොසත් නිලධාරීන් නිසා රට බංකොලොත් වුණා. දේශපාලනඥයින් එක්ක කරට කර හොරකම් කරන සමහර නිලධාරීන් නිසා මේ රට බංකොලොත් වුණා. නින්දිත ලාභ ලබන දේශපාලනඥයින් නිලධාරීන් හා ඒ වගේමයි සමහර කූට බිස්නස්කාරීන් ව්‍යාපාරිකයින් නිසා මේ රට බංකොලොත් වුණා. එහෙම නැතුව පිකට් කරපු අය නිසා, කොඩිය සරමට ඇඳ නිසා නෙමෙයි මේ රටේ සරම ගැලවුණේ කියලා, මේ රට ලෝකේ හැමුවේ බංකොලොත් උනේ කියලා මතක් කළ යුතුවම තිබෙනවා.
දේශපාලනඥයින් නිලධාරීන් පොහොසත් ඒක තමයි ප්‍රශ්නය. ඔබේ මේ මුළු කතාවම විග්‍රහ කරපුවහම ඩයස්පෝරාව ශක්තිමත් මූල්‍ය ආයෝජන මූලාශ්‍රයක් කියලා කිව්වා. We as Sri Lankans and not only as Sri Lankans, we are also looking at the diaspora. That's both it's a strength, it's also a source of investment. So I've decided that we will set up a diaspora office. 2009 යුද්ධය අවසන් වූ බැවින් ආයේ යුද්ධයක් අවශ්‍ය නැහැ කියලාත් ඔබ කියනවා. ඒක නම් ඇත්ත. ආයේ යුද්ධ නම් එපා. ඒ වගේමයි ඔබ නැතිදාක මේ රට යලි යුද්ධයකට බෙදුම් වාදයකට තල්ලු කරන තීන්දුව తీරන අද ගන්න එපා. මොකද එදාට ආයේ යුද්ධයක් දිනන්න මහින්ද රාජපක්ෂ කෙනෙකුත් නැති වෙන්න පුළුවන්. අද දවස දිහා බලලා ඩොලර් දිහා විතරක් බලලා සමහර තීන්දුව తీරන ගන්න එපා කියලා නැවත මතක් කරන්න වෙනවා. ආයේ අනාගත යුද්ධයක් ඇති වුණොත් එදාට අප මීට පෙර මෙහෙම ලිව්වනේ මීට පෙර මෙහෙම කිව්වනේ කියලාවත් කියන්න අපත් එදාට නැති වේවි. ඒකයි අදම ලියලා තියන්නේ. ඒ වගේමයි ඊයේත් අප පැවසුවා නීතිය සැමට සමාන නැහැ කියලා. නීතිය ඇති අයට එක විදිහක් නැති අයට තව විදිහක් කියලා අද පුවත්පතක තිබුණා අර්ජුන් ඇලෝසියස් ගැන. අර්ජුන් ඇලෝසියස්ට ආයේ සුරාබදු බලපත්‍ර දෙන්න යනවා කියලා. අර්ජුන් ඇලෝසියස් කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා. අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ අර වෙඩිමකට ගිහින් ලංකාවට තාම ආවේ නැති කෙනා. ඒ කියන්නේ අර මහ බැංකුවේ රුපියල් කෝටි 1500ට සම්බන්ධ කෙනා. ඔව් එයාගේ බෑනා තමයි මේ අර්ජුන් ඇලෝසියස් කියන්නේ. බෑනට ආයේ අර මත්පැන් බලපත්‍ර ටික නිකුත් කරන්න තීන්දුවක් ලැබිලා. ප්‍රශ්නේ තියෙන්නේ මත්පැන් බලපත්‍ර තීන්දුව ගැන නෙමෙයි. මත්පැන් ගැනත් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර්ජුන් ඇලෝසියස් සුරාබදු එකට බදු ලෙස රුපියල් බිලියන 1.5ක් ගෙවන්න ඕනේ. රුපියල් බිලියන 1.5ක් ගෙවන්න තියෙනවා. මේ මුදල කොටස් වශයෙන් ගෙවන්න එකඟ වුණාලු. ඒකයි මේ බලපත්‍ර ආයි දෙන්න හදන්නේ. අනේ වාසනාවන්. මේ රටට ඇලෝසියස්ලා මහේන්ද්‍රලා වගේ අය සදා වාසනාවන් කියලා තමයි ටෙලිවැකිය අවසන් කරන්නම හිතෙන්නේ. මෙන්න මෙහෙමත් කියන්නම ඕනේ. රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 4ක ණයක් අරගෙන බිලියන 4ක් ඈ මිලියන නෙමේ බිලියන 4ක ණයක් අරගෙන ඒකත් පැහැර හැරලා තියෙන අය තමයි අර අපේ ණය කාඩ් පත තියෙන්නේ. ඕකේ තියෙන රුපියල් 50,000 රුපියල් 10,000 ලක්ෂයේ වගේ මුදල් වලට ගෙවා ගන්න බැරි ණය කාඩ් වලට ඒ පස්සෙන් මෙලවන්නේ. ආන් ඒත් ඔය බැංකුම තමයි. අම්මපා එකම බැංකුවද මේ කියලා අහන්නම හිතෙනවා අද ටෙලිවැකියෙන්.